මම සිඩකට කට උත්තරයක් දුන්නා. මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මිනිස්ට පොරොන්දුනා. ඒත් ජයන්ත සුජාතා දයසිරි මහතා දෙස මොහොතක් බලා උන්නේ. ඇයි ජයන්ත, ලොකු බණ්ඩාරලාට මගේ කට උත්තරෙන් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඉතින් ඒක ඇයි හිතන්නේ? එයාලනි වැරදි කළේ. ඒක එහෙම තමා. ඒත් ඇයි පුතා, කට උත්තරේ දෙන්න යද්දිත් ලොකු බණ්ඩාර මට කතා කළා. මොනාද ඔයාට කිව්වේ? ජයන්තට බැලුනේ සපු දෙසය. එයාල මං හිතන් හිටපු මිනිස්සු නෙමේ. මට තර්ජනයක් කළේ. ඇයි? එයාලා අතේ දෙයක් තියෙනවනි තාත්තේ. එයාලා අතේ මොනාද තියෙන්නේ? යලිත් ජයන්තට සපු දෙස බැලින. අපි කෙල්ලගේ ජීවිතේ. ජයන්ත දිග සුසුමක් කියලා කීවේය. සපු සිරසුනේ දෛවේටේ. මගේ ජීවිතයේ තියෙන්නේ අර දුප්පත් කොල්ලගේ අතේ. ඇය සිටියේ ආඩම්බරේනි. එයාලා කෙල්ලගේ කසාද ගැන කියලාද ඔයාට තර්ජනය කරන්නේ? නෑදෑකම් ගැන හිතලා කට උත්තරේ දෙන්නලු. බලු මිනිස්සු ටිකක්නේ පුතා. බල්ලොත් මීට හොඳයි තාත්තේ. ජයන්ත කිව්වේ පුදුමාකාර කලකිරීමකින්. දැන් පුතා කට උත්තරේ දුන්නානේ. ඔව්, නොදී බෑ තාත්තේ. මිනිස්ට පොරොන්දුනානේ. එච්චරයි. ඒත් මේ චූටි මැණිකගේ ප්‍රශ්න ගැන හිතන්න එපා. කෙල්ල උනේ සතුටින් නෙමේ. ඒත් තාත්තේ, අපි හිමීට ඒවා කතා කරමු. ඔයා බේරුණානේ, අපට ඒ ඇති. සුජාතා සැනසීමෙන් කීවාය. ජයන්ත සපු ළඟට ගොස් ඇගේ හිස පිරිමැත්තේ. තාත්තා, චූටි මැණික, අම්මා ගොඩක් බාර වුණා. ඒවා අම්මා එක්කම ගිහින් ඔප්පු කරන්න ඕන. ජයන්ත හැරී බැලේ සුජාතා දෙසය. මොකක් හරි බලගතු දෙයක් වුණා තමා. මං උන්නේ අද මේ ප්‍රශ්නෙට විසඳුමක් උනේ නැත්නම් ඉල්ලා අස්සෙලා ඉන්න. ජයන්ත ඇත්තම කීවේ. තාත්ත කාල දාවේ. නෑ පුතේ, හරි බඩගිනි. අනේ ඉන්න මං ප්‍රේම එක මේසෙ දාන්නම්. තාත්ත වොෂ් එකක් දාන්න ඉන්න. හදිස්සි වී දුන්නේ කොතරම් ලස්සනට ජීවත් වූ කෙල්ලදැයි ජයන්ත සිතුවේ. සපු මහරය පැමිණ නිවස ඉදිරිපිට වැරැන්ඩාවේ ටයිල් පඩිය මත ඉඳගත්තේ රෑ 10ත් පසුව පසුය. තාත්තා බණ්ඩාරවල ගිය නිසා අම්මා උන්නේ පියේනේ. සපු මෙපමණ වෙලා කතා කළේ අම්මාගේ හිත හදන්නටය. අපි ඔක්කොමල්ලගේ ජීවිතවල ලොකු වෙනසක් වේවි. ඔයා බය වෙන්න එපා චූටි මැණික. සිය නින්දරගිය සපුට එහෙම කියාය. මල් වෙඩිල්ල පත්තු වෙන්න ඕන ඔයාගේ ජීවිතෙන්. ඒ ගැන මට බයක් නෑ. සිය ඇසේ බය නොවේ උන්නේ තමාගේ ජීවිතයේ පිටිපස සාගරගේ රැකවරණ ඇති නිසාද? ඕවද ගාමන්ටගේ ඕඩරය ගැන බලන්ට ගියාද කියාවත් අසන්නට සපුට බැරි විය. මේ කරදර මැද්දි දෙවියන් ඔයා ගැන වැඩියෙන් බලනවා නම් ඇතිය. බේබි, ප්‍රේමා කෙල්ල ඉඳගෙන උන් පඩියෙන් පහළ පඩියට බර වූවාය. අද කෑවෙත් නෑ. තාත්තා දිහා බලද්දි දුකයි ප්‍රේමා. මහත්තයට කරදරයක් වෙන්නේ නෑ බේබි. මං කෝපි එකක් හදන් එන්නද? ඔයා පව්. ඒක මොකද්ද? එහෙනම් අපි දෙන්නටම දෙකක් හදන් එන්න. ප්‍රේමා නැගිටින්නත් පෙර වාහනේ කෙලියක් උඩට ආවේය. අපේ වාහනේ ප්‍රේමා, සපු කිවි ආශාවෙනි. කෙල්ල අපේ වාහනේයි කිවේ සාගරගේ වාහනේට බව ප්‍රේමා තේරුම් ගත්තේ පසුවය. කතා කළේවත් නැහැ කියලා හිතුවා විතරයි. ඔයා හිතද්දි එයා මෙතන. පුදුම ආදරයක්. මං කෝපි අරන් එන්නම්. කිරි කෝපිම හදන්න. සපු නැගිට වාහනේ ළඟට දිව්වාය. සාගරාවේ කමිසේකුත් සරමුකුත් ඇඳගෙනය. එහෙම ඉන්නවා දකිද්දි සපුට ආසය.
මං මතක් කළා විතරයි. මට මැසේජ් එක ආවා. මොන මැසේජ් එකද? මෙතනින් මට මැසේජ් එක එනවා. සාගරේ පපුවට අත තබා කීවේ, ගණන් වගේක් හදාද හිටියේ. එකපාර හිතුණා ගිහින් බලන්න. මහත්තයා ගෙදර ඉන්නවද? තාත්තා බණ්ඩාර වෙල ගියා. බය නැතුව ආවනේ. එන්නම හිතුණා. තාත්තා හිටියා නම් ඒත් කමක් නෑ කියලා ආවේ. වාහනේ පෙන්නන්නත් එක්ක. ඉක්මන්ටම තාත්තා හම්බ වෙන්න දවසක් එනවා. යන්. ඉඳන් හිටපු තැන හොඳයි. සාගර සපුගේ අතින් අල්ලාගෙනම බිම පඩියේ ඉඳගත්තේ. මං අපේ මහත්තයා ගැන රෑ වෙනකල් හිත හිතා ඉන්නේ මෙතනට වෙලා තමා. ඔය මහත්තයා ගැන කොච්චරටම හිතන්න දේවල් තියෙනවද? ඔව ඇසුවේ ඇස් පුංචි කරය. මේ නෝනට ඉතින් වෙන හිතන්න දෙයක් නෑනේ. උදේ ඉඳලා රෑ වෙනකල් එයාගෙන තමා. ඔහු නිවි සැනසිල්ලේ ඒ මොන දෙස බලා උන්නේය. ඇහැ උන්නේ රෑඳුම ඇඳගෙන නිසා මොන වෙනදාටත් වඩා පින් පාටය. ඉතින් නමයාමාර වෙනකල් වම්බටු කැපුවා. බැත්තා. පස්සේ නාගෙන ගණන් හදන්න ඉඳගත්තා. කොහෙද ඉන්න කෙල්ලෙක් කරදර කරන්න ගත්තා? ඒකනේ. ගහනවා මම. මං කොහෙද ඉන්න කෙල්ලෙක්ද? සපු ආදරයෙන් ඒ ධන මඩලට හිස තබා කීවාය. උදේ ගාමන්ට් එකට ගියාද? ඔව්, ඒක ලොකු ගාමන්ට් එකක්. ඉතින් ඒ සර්ව හම්බ වුණාද? අනේ ඔව්, හරිම හොඳයි. මට හරියට ප්‍රශංසා කළා. කවුද ප්‍රශංසා නොකරන්නේ? ලබන සඳුදා ඉඳලා ඒ කෑම ඕඩරේ අපිට. මං පුළුවන් තරම් හොඳට දෙනවා. තව ගාමන් දෙකක් තියෙනවා ඒ සර්ට. ඒවත් ලැබෙයි. එකක් වරකපොල, අනික කෑගැල්ලි. අපිට උතුරයි චූටි මෙනික. ඇය ඕ දෙස බලාගෙනම උන්නාය. ඔහු එතෙක් වෙලා සාක්කෙ දමාගෙන උන් දෙයක් පිටතර ගත්තේ එවිටය. මං පොඩි තැහැක්ගක් ගත්තා. මට ඇහි රත්තරම් මේ හදිස්සියේ. අද මට හරි සතුටු දවසක්. ඉතින් මං කාට තෑගි ගන්නද? ඇය කඳුළු පිරි දෙනෙතින් බලා උන්නාය. ඔහු කුඩා පෙට්ටියෙන් පිටතර ගත්තේ සුදු ගල් ඇල්ලූ පුංචි මුදුවකි. කෝ අත දෙන්න. ඇය පෑවේ වම් මතය. ඒ මංගල මුදුව නැත. මං මේකට මුද්දක් දානකම් මේ අතර දාමු. කමක් නෑ, දැන්මම දාන්න. ඕ මුදුව දැම්මේ ඇගේ මංගල මුදුව දමන මුදගිල්ලට. ඇය ඒ දෙස බලාගෙන ඇඬුවාය. ඇයි මේ අඬන්නේ? සාගරයේ හිස මෘදුව පිරිමැද ඇසුයේ. සපුවේ උරතලයට බරවී කඳුළු පිසදා ගත්තාය. දුකට නෙමේ රත්තරන්, මට සතුටට ඇඬුනේ. මම මේ බල්ලෙක් දාපු මුද්ද ගලවල විසි කළා. දැන් ඒවා හිතන්න එපා. බඳිද්දි මේ ඇඟිල්ලට මුද්දක් දාන්නේ ඇයි දන්නවද? දන්නවා. සාගර කිව්වේ, ඇයි? මේ ඇඟිල්ල ඉඳලා පපුවට නහරයක් යනවා. ඒක තමයි. හැබැයි ඒ නහරේ වැඩ කරන්නේ ආදරය කරන කෙනා දැම්මම විතරයි. ඉතින් දැන් තමා මගේ ඒ නහරේ වැඩ කරන්නේ. පපුවට එහෙම දැනෙනවා සාගරයේ. ඇයි කීවේ මොන ඒ උරතලේ අතුල්ලමිනි. තාත්තාද CID එකට කට උත්තරයක් දීලා. මහත්තයාට කරදරයක් නෑ නේද? නෑ. ඒත් ඇයි කට උත්තරේ දෙන්න යද්දි ලොකු බණ්ඩාරලා කතා කරලා තාත්තට. ඉතින් කසාදගෙන කියලා බය කරලා. නෑදෑකම් ගැන හිතලම කට උත්තරේ දෙන්න කියලා. ඒ තාත්තා කට උත්තරේ දීලා දැන් ඒ තිරිසන්නු ගැන තේරුම් අරන් ඉන්නේ. බල්ලොත් හොඳයිලු ඊට වඩා. සාගර සැනසීමෙන් සුසුමක් හෙළුවේ. දෙයියෝ අපට එකතු වෙන්න තියෙන කරදර හිමීට අයින් කරනවා. මං ඒක දැනගෙන උන්න චූටි මැනික.
මං බැඳලා ගිහිල්ලත් මාව දාලා ගියේ නෑනේ. මං විශ්වාස කළේ දෙයියෝ නෙමේ. එහෙනම් චූටි මෙනිකව, ඒ විශ්වාසයේ පිරිසිදුව රැක්ක එක ගැන අද සපෝගේ සිතේ විශාල සතුටක් ඇත. සුජාතා කාමරයේ සිට දොරකඩට ආවේ කොල්ලාගේ කටහඬ ඇසිය. පුතානේ, මං බැලුවා චූටි මෙනික කායකද මේ කතා කරන්නේ කියලා. අම්මේ, සාගර නැගිට ඇයට වැන්දේ. තුනුරුවන් සරණයි. මේ මට අයියා ගෙන දැම්මා. සපෝ සාගර දැමූ මුදු සුජාතාට පෙන්නුවාය. හරි ලස්සනයි. කෙල්ල මුදුව දාගෙන ඇත්තේ මංගල මුදුව දමන ඇඟිල්ලට බව සුජාතා දනි. කොහොමත් කෙල්ල වයිති කොල්ලාටය. අම්මා දන්නවද, අද අපිට පැකට් 1000ක ඕඩරයක් ලැබුණා. දවසට 1000ක්. සපෝ කිව්වේ ආඩම්බරේනේ. ඇත්තද පුතා? ඔව් අම්මේ, අද ලැබුණේ. කඳුරට ගාමන් කියලා පේරාදෙනී ගාමන්ට් එකකින්. සාගර අයියෝ හොයාගෙන ඇවිත් දුන්නේ. එච්චරටම අපේ සපුමලී කේටස්වල කෑම පැකට් ජනප්‍රියයි. සාගර සිනාසුනේ සුජාතා දෙස බලාය. චූටි මැණිකගේ වාසනාව අම්මේ. ඔහු ඒ කතාව ඊයේත් කීවේ. බලන්න, 10 දුක් විඳලා නැගිට්ටේ. මගේ වාසනාවලු. දෙන්නගෙම වාසනාව. ඔයා පුතේ අපිටම මවපු පුතෙක්. ඉන්නක මේ කරදර ඉවර වෙනකම් මං තාත්තට හිමියට දෙන්නගෙන කියන්නම්. සාගර බිම බලාගෙන උන්නේ. මං බලන් ඉන්නම් අම්මේ. ඔයා මේ දුක්ගින්දර ඉවසාගෙන හිටපු එකයි මට පුදුම. ආදරය අදානාය එහෙම බව සුජාතා දැන වුණාය. ඇයට මේ කොල්ලා ගැන මේ තරම් ආදරයක් එන්නේ ඒ නිසාය. පුතා මොනවත් බිව්වද චූටි මැනික? ප්‍රේමා කිරිකෝබි හදනවා අම්මේ. ඇයගේ කොල්ලාගේ හිසද අතගා එය සිපගෙනය. සපු එදෙස ආශාවෙන් බලා වුණාය. මට නම් එකපාර කිඹල මදි. අම්මා ගිය පසු කෙල්ල කීවාය. මට නම් ඉඹලත් මදි. සාගර කියද්දි ඇඟම පණ නැති කර ඕකේ වතර බරවුවාය. මොනාද ඕන? ඕ සිනාසුනේ. ටිකක් රෑමිනකල් ඉඳලා යන්. යන් කාමරේට. ඇයි? ඉල්ලපුවා දෙන්න. කෙල්ල බිම බලාගෙන ලැජ්ජාවෙන් කීවාය. සාගර සිනාසුනේ බිම බලාගෙනය. ජනිතාවේ පාන්දරමය. මේ දවස්වල ලොකු බණ්ඩාරලාගේ මූණු ගන්නට දෙයක් නැත. කියන්න. සපෝ සාලේට පැමිණ දෑත් බැඳගත්තාය. ජනිත ඇය දෙස බලාගෙනම උන්නේ. දන්නවද දැන් මගේ තාත්තා කොහෙද ඉන්නේ කියලා? මං කොහොමද දන්නේ? සපෝ කිවි අප්‍රසාදේනි. තාත්තව ඊයේ කොළඹින් ආපු ස්පෙෂල් පොලිස් ගෲප් එකකින් ඇරෙස් කළා. සපු යටිසිතින් සිනාසුනාය. ඇත්තද? වැරදි කළාම ඔහොම තමයි. සපුගේ වචන ජනිත්ට ගෙනාවේ ගින්දර පිට වෙන කෝපයකි. තාත්තව ඇරෙස් කළේ තමුසගේ තාත්තා දුන්න කට උත්තරේ නිසා. ඉතින් මගේ තාත්තා වැරදි කරන මිනිහෙක් නෙමෙයිනේ. ඒක එක්කෙනා කරපු වැරදිවලට මගේ තාත්තා කූඩේ ලගින්න ඕන නැහැ. ඊට වඩා දෙයක් වෙයි. බලාගෙන ඉන්නවා. සපු බිත්තියට සිනාසුනාය. මගේ තාත්තට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඇය බියක් නොමැතිව කීවාය. සපු, දැන්වත් තාත්තට කතා කරලා කියනවා කට උත්තරේ ඉල්ලලා අස්කර ගන්න කියලා. නැත්නම්? ඇයි නැත්නම් මොකද? ජනිත් නැගිට ආවේ ඇය ළඟටේ. සපු නොසල්ලි උන්නාය. ලෑස්ති වෙනවා කැන්ඩි කෝට්ස් වල ඩිවෝස් නඩුවට යන්න. බලමු. සපු කීවාය. දික්කසාදයට ප්‍රමාණ ඉක්මවා කැමති බව කියන්නට සපුට බියක් දැනුනේ. මොනවද බලන්නේ? තමුසගේ ජීවිතේම ඉවරයි කියලා හිතා ගන්නවා. ඩිවෝස් වෙච්ච ගෑණියෙක්ගේ තාත්තේ දන්නව නේද?
සපෝ යටිසිතින් සිනාසෙමි නිහඬව උන්නාය. අදම කියනවා තාත්තට, තමුසගේ තාත්තා දෙයක් කළොත් මගේ තාත්තාව බේරගන්න පුළුවන්. මට ඔවා තාත්තා එක්ක කතා කරන්න බැහැ. ගිහින් කියන එකයි තියෙන්නේ. ජනිත් මේ ටික ගොස් තාත්තාට කියන තරමට හොඳයයි සපෝට සිතුනි. තමාව දුන්නේ කොතරම් පහත් කෙනෙකුටදැයි එවිට ඔහු සිතාගනු ඇත. හොඳයි මං යන්නම්. හැබැයි තාත්තට ඇපගන්න බැරි වුණොත් බලාගන්නව වෙන දේ. සදාටම තමුසට ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මෙපමණ දේවල් කියද්දීවත් සපෝ කටහැරියේ නැත. උඹම දන්නේ උඹේ මාව බය කරන ඩිවෝස් එකට මං කොච්චර ආසද කියලා. සපෝ සිතුවාය. හෙට තාත්තා උසාවි දානවා. ඊට කලින් මොනවාරි කරන්න කියනවා. ජනිත් ගියේ එසේ කියා තර්ජනය කරේ. සුජාතා පිටතට ආවේ ජනිත් ගිය පසුය. ඇයි කෙල්ලා සිනාසුනේ? මේ වූ කතා බහ ඇයටද තේරුන් නිසාය. දික්කසාදයට උඩින් කැමතියි කියලා නොපෙන්නපු එක හොඳයි. සුජාතා සපෝගේ හිස අතගා කීවාය. මම මේ මලීලව් කසාදෙන් ඉක්මනටම මිදෙයි යම්මේ. එදාට මා රජින්න පෙට්ටියක් ගෙන මේ මිදුලි පත්තු කරනවා. කිරිපත්තු වෙනවා. දැන් තාත්තරයයි කතා කරන්න. තාත්තා තේරුම් ගනි. සපෝ සුජාතා ඉඳගත්තන බිම ඉඳගෙන අම්මාගේ දෙපා වලට හිස තැබුවාය.